හෙලෝ ගයිස්, වෙල්කම් බැක් ටු මයි චැනල්. ඔන්න දවස් හතරකට විතර පස්සේ මම ඩේ බ්ලොග් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මේ දවස් ටිකේ බ්ලොග් ගේන්න බැරි වුණා. ඉතින් බලමු අද මොකද වෙන්නේ කියලා දවස් ඇතුළත. ඉතින් මේ තියෙන්නේ මම මේ දවස්වල ආසම බිස්කට් ටික රස්ක් එක. මේක පුදුම රසයි. කාපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න එකේ රස. ඉතින් මට මේ දවස් ටික ඇතරම බ්ලොග් ටික කියන්න බැරි වුණා. මොකද මම ට්‍රිප් එකක් ගියා. ඒකේ බ්ලොග් එකත් ඊළඟට එනවා. ටිකක් දිග බ්ලොග් එකක්. ඉතින් එතකම මේක බලමු. ඉතින් මේ ඉන්නේ මගේ ළමයි දෙන්න. දැන් දෙන්නම එක ගානටම ඇවිල්ලා ඉන්නේ. දෙන්න හරි යාළුයි. මේ දෙන්න මට උඟ දවසකින් ඔයාලට පෙන්නන්න බැරි වුණා බ්ලොග් වල. ඉතින් අද මේ දෙන්නගේ වීඩියෝ කෑල්ලකුත් දැම්මා. ඒ හස්සේ මේ දවස් ටිකේ හොඳටම වහින නිසා සිග්නල් අවුල්. මේ එතකොට වීඩියෝ අප්ලෝඩ් කරන්න ගොඩක් වෙලා යනවා. ඉතින් ඉක්මනට මම බ්ලොග් ටික අරගෙන එන්නම් ළමයි. ඉතින් අද මම උදේම නැගිටලා මම ආසම බිස්කට් එක කෑවා. කාලා ඉතින් තියෙන වැඩ ටිකත් කරලා ඒ අතරතුර ඉතින් මෙන්න මේ පිස්සාව අපේ ගෙදර. ඉතින් අද අපේ ගෙදර මඤ්ඤුක්කයි සම්බෝලයි හදලා තිබුණා. ඉතින් උදේම මෙයා අද ආවා. උදේ අද මෙයා ආවාද 8ට විතර. ඉතින් එයාත් උදේට කන ගමන් තමයි ඉන්නේ දැන්. අපි ආසනේ අලුවට වාවපේ ඉන්නේ. උදේටත් කාලා ටිකක් වෙලා ඉඳලා අද වේලාසනම උයන්න පටන් ගත්තා. මොකද දවල් වෙලා මෙයත් එක්ක යන්න ඕනේ. අද එයා අලුත් ෆෝන් එකක් ගන්න යනවා. ඉතින් වේලාසන උයන්න පටන් ගත්තා. අද මම හදන්නේ බිරියානි එකක්. ඒක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයිනේ. නිකන් හොදි බදුයි හදනකොටදී මේක හරිම ලේසි. මොකද හොදි ගොඩක් හදන්න ඕනේ නැහැනේ. මම මේකේ හදන විදිය පෙන්වන්නෙත් නැහැ. ඉක්මනට ඉතින් දඩිබිරි ගහලා හදලා ගත්තා. ගෙදර විත්තන දෙකයි තිබුණේ. ඉතින් අපි හතර දෙනාට භාගෙ භාගෙ බැද්දා එකත්. මම සම්බහල් වලින් තමයි හැදුවේ. ඒක රසටම ආවා. ඉතින් පේනවනේ මෙයා අපේ ගෙදර ආපුවම කරන්නේ කන එකම තමයි. මගේ කෑම වල රසට එයා වශී වෙලා තමයි ඉන්නේ. අද ඉතින් වේලාසන ඉව නිසා වේලාසනම කෑවා. ඊට පස්සේ තාත්තා ෆෘට් සලාඩ් එකක් හදන්න පළතුරු ගෙනත් තිබුණා. දැන් අපි දෙන්නම එකතු වෙලා ෆෘට් සලාඩ් එක හදන්න පළතුරු කපන ගමන් තමයි ඉන්නේ. දෙන්න රණ්ඩු වෙවි තමයි ඇත්තටම පළතුරු කපන්නේ. පළතුරු කපන්න තියෙන ආසාවට ඒකත් හදලා හැමම ෆ්‍රිජ් එකේ දාලා අපි දෙන්න කියා දැන් මෙයාගේ ෆෝන් එක ගන්න හවස් වෙන්න කලින් ගන්න ඕනේ. ඒ නිසා අපි දැන් යන්නේ ගම් පහට තමයි මෙයාගේ ෆෝන් එක ගන්න. මම ගත්තේ එතනින්ම තමයි. එයාට ෆෝන් එක ගන්න ඕන කරන සල්ලිත් මෙතනින් අරගෙන අපි දැන් යමු ෆෝන් එක ගන්න. ඇත්තටම මම එතන වීඩියෝස් ගත්තේ නැහැ. මොකද සෙනඟ පිළිලා හිටියා. මට ලැජ්ජයි ඇත්තටම වීඩියෝ කරන්නේ අප්ලෝඩ් එකකට වගේ. ඇත්තටම මට ලැජ්ජ හිතුණා. ඉතින් මම වීඩියෝ කරේ නැහැ. මේ කට්ටිය හොරෙන් හොරෙන් ගත්තා මෙහෙම. ඉතින් අපි ෆෝන් එකත් අරගෙන ආවා. ෆෝන් එක ගත්තේ ගම් පහ අයි ක්‍රවුන් එකෙන්. ඒ
ඉතින් වලදන්න ඕනේ ළමයි මම ගඩි ගොඩන් මැංගු ශ්‍රම්පටන් වගේ කෑමවලට පුදුම කැමති. ඉතින් එතන තිබුණා ගඩි ගොඩන් ඒකත් අරගෙන ගෙදර ඇවිල්ලා ඉක්මනට දැන් අපි යන්නේ පන්සල්. මොකද අපේ පන්සලේ කටින පූජාව පටන් ගන්න තියෙන්නේ. කඩන පූජාව කියන්නේ අටවිසි බුද්ධ පූජාව. ඉතින් අද අපේ දවස. ඉතින් ඇවිල්ලා නාගෙන කරගෙන දැන් මේ පන්සල් යන ගමන් තමයි ඉන්නේ පයින්ම. ඉතින් අපේ පැත්තේ ගෙදරකට තමයි ආවේ. ගෙදරින්දන් තමයි අද පිරිකර ටික ආරම් පන්සලට යන්නේ පෙරහැරින්. ඉතින් ඒ ගෙදරින් අපිට පොඩි පොඩි සංග්‍රහ වුණා. ඒවත් වීඩියෝ කරා. අපි තමයි අද මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. කවුරුත් ඇවිල්ලා නැහැ. ඉතින් පොඩ්ඩක් වැස්ස වගේ තිබ්බ නිසා අපි වේලාසන ආවා. ඒත් පෙරහැර පටන් ගත්තේ චුට්ටක් පරක් වුණා. ඉතින් මේ විදිහට තමයි අටපිසි බුදුරජාණන් වහන්සේලාගේ පිරිකර ටික පෙරහැරකින් අරගෙන යන්නේ. අපේ පැත්තේ නම් අපේ පන්සලේ කරන්නේ මේ විදිහට. ඉතින් ඔයාලත් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ පැත්තේ කොහොමද මේ දේවල් කරන්නේ කියලා. පෙරහැරින් අටපිරිකර ටික ගෙනල්ලා ඒවා අටවිසි බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එක දවස් ගාණක් තියෙනවා. ඉතින් අද මේ දිර තිබුණේ අපේ පැත්තේ අයට. ඉතින් ඒකත් පූජා කරලා ගහතා අහලා ඔක්කොම කරලා එද්දි චුට්ටක් රෑ වුණා. හතහමාර විතර වුණා. ඇවිල්ලා අච්චාවරුවෝ තදන් කාලා ඒක සැරට ඉදර මේ විදිහට අයිස්ක්‍රීම් ටිකක් තිබුණා. ඒකත් කෑවා මේ විදිහට ඉවර වෙනවා බකට් එකේ. ඉතින් ඔවිදිර තමයි මගේ අත දවස ගෙවුනේ ළමයි. ඊට පස්සේ රෑවෙලා ඕඩර්ස් වගේ අත් තිබ්බා. ඒ ඔක්කොම හරි ගැස්සුවා. මොකද අනිද තමයි ට්‍රිප් එක යන්න තියෙන්නේ. ට්‍රිප් එක යන්න කලින් ඔක්කොම සෙටිල් කරලා යන්න ඕනේ ඕඩර්ස් ටික දාලා. නැත්තං ළමයි මගේ ඔළුව කනවා ගිය වෙලේ ඉඳලා. එහෙනම් ඉතින් ආය ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු.